හරි එතකොට මේ හත් වෙනි ප්‍රශ්නේ බලුවොත් එහෙම මේ හත් වෙනි ප්‍රශ්නේ කියලා තියෙන මුලින්ම ප්‍රශ්නේ හරියට ඊයෝ ගන්න මේ මේ ප්‍රශ්නේ ගොඩාක් කට්ටිය වරද්දගෙන තියෙනවා 160ක් විතර තමයි මේ ලියපු කට්ටිය 160ක් විතර තමයි මේකට හරියට උත්තර දීලා තියෙන්නේ ඒතර 140ම වරද්දලා තියෙනවා වෙන උත්තර දීලා තියෙන්නේ රයිට් එතකොට මේක මුලින් ප්‍රශ්නේ හරියට ඊයෝ ගන්න මේ ප්‍රශ්නේ කියනවා ප්‍රශ්නේ ඊයෝ ගන්න බලින් මේ කලින් මේක මම මේක බලමු මේ තියෙන්නේ බැටරි දෙකක් තියෙනවා නේ විදුල ගාමක බලයන් දෙකක් ප්‍රබෝධ දෙකක් තියෙනවා හරියද බැටරි දෙකක් තියෙනවා මෙතනයි මෙතනයි ප්‍රතිරෝධයක් තියෙනවා ඒ ලක්ෂය වෙන B ලක්ෂය කියනවා B ලක්ෂයේ මොකද්ද මේ වෙලා තියෙන්නේ භූගත වෙලා තියෙනවා භූගත වෙලා කියන්නේ භූගත වෙන තැනක වෝල්ටිය තමයි අනිවාර්යයෙන් භූගත ලක්ෂක බිඳුවයි වෝල්ට හරි හරි ඔයාලා ගෙදර කරන්ට් එක ඈත් කරන්නේ රයිට් හරි ඈත් කරන්නේ ඒ වගේ තමයි නැත්තම් වාහනයක් ගත්තොත් එහෙම බැටරි න ඍණාත්මක කිලින්ම කැසියට සම්බන්ධ කරන්නේ හරි කැසියට සම්බන්ධ කරන්නේ ඒ වගේ තමයි. එතකොට ඒ ඒ ඈත් කරොත් එහෙම රයිට් මෙහෙම භූගත කරොත් එහෙම වෝල්ටිය තා බිඳුවයි. හරි මෙතන වෝල්ටිය තා බිඳුවයි. මම ඒක දීලා තියනවා වැඩි හොඳට. ඔයාලා දාගන්න ඕනේ මම දී ඒක දුන්නා කෝකට. රයිට්. එතකොට මේ තුලින් ධාරාව ගලන්නේ නැහැලු. ප්‍රශ්නේ කියලා තියෙන්නේ පහක් දැක්වෙන පරිපථ කොටසේ ධාරාවක් නොගලයි. ධාරාවක් ගලන්නේ නැහැලු. ඒ කියන්නේ මෙහෙන් ගන්න ධාරාව ගිරින්න බිඳුවයි. ධාරාව මේ කොහින්වත් ගලන්නේ නැත. රයිට්. ලක්ෂයේ B ලක්ෂයේ භූගත කරද්දී නම් හරි එතන බිඳුවයි වෝල්ට් එතකොට ඒ කියන්නේ කියන්නේ භූගත කරනවා කියන්නේ මෙතන බිඳුවයි වෝල්ට් A ලක්ෂයේ විද්‍යුත් විභවය වන්නේ ආ A ලක්ෂයේ විද්‍යුත් විභවය මෙන්න මෙතන තියෙන වෝල්ටිය තවහන්නේ මේ ලක්ෂයේ වෝල්ටිය තවහන්නේ රයිට් අපි මේ වෝල්ටිය තාව V නෝට් කරගන්න ඕනේ මෙන්න මේ A ලක්ෂයේ වෝල්ටිය තවහන්නේ කොහොමද වෙන්නේ ආ ඉතින් මේ ප්‍රශ්නේ තේරුම් ගන්න මේ මේක මේ හදන්න දෙයක් නෑ මොකද මේ මේ හරහා ධාරාවක් ගලන්නේ නැහැලු ධාරාවක් ගලන්නේ නැහැ කියන්නේ මේ ධාරාවක් ගලන්නේ කොහින්දන් කොහාටද ධාරාවක් ගලන්නේ මං කිව්වා අර ගංගාව ගැන උදාහරණ කියද්දි මං කිව්වා උඩහින්දන් පල්ලෙහාට තමයි ජලය ගලාගෙන ඉන්නේ ගංගාවේ ඒ වගේ තමයි ධාරාවක් ගලන්නේ වෝල්ටියතාව වැඩි දැනින් ඉඳන් වෝල්ටියතාව අඩු දැනට නේද රයිට් එතකොට වෝල්ටියතාව අඩු ඉඳන් තැන ඉඳන් වැඩි තැන ඉඳන් අඩු තැනට ධාරාවක් ගලන්නේ එහෙනම් ධාරාවක් ගලන්න අනිවාර්යයෙන්ම වෝල්ටියතා වෙනසක් තියෙන්න ඕන රයිට් මෙතනත් වෝල් 10ක් වෙලා මෙතනත් වෝල් 10ක් වුණොත් එහෙම ධාරාවක් ගලන්නේ නැහැ වෝල්ටියතාව වෙනසක් නැහැ මෙතනත් වෝල් 5ක් වෙලා මෙතනත් වෝල් 5ක් වුණොත් එහෙම ධාරාවක් ගලන්නේ නැහැ මෙතනත් වෝල් 3-2ක් වෙලා මෙතනත් වෝල් 3-2ක් වුණොත් මේ හරහා ධාරාවක් ගලන්නේ නැහැ වෝල්ටියතාව සමානයි වෝල්ටියතාව වෙනසක් නැහැ වැඩි තරකුත් නැහැ අඩු තරකුත් නැහැ දෙන්නම සමානයි රයිට් ඒ වගේ තමයි හරි ඒ වගේ තමයි මේ මෙතනත් වෝල් බිඳුවයි නම් ධාරාවක් ගලන්නේ නැත්නම් හරි මෙතනත් වෝල් බිඳුවයි කියන්නේ ඔයාලා දන්න B ලක්ෂයේ වෝල් බිඳුවයි හරි ධාරාවක් ගලන්නේ නැහැ කියන්නේ එහෙනම් අනිත් කෙරවලේ වෝල්ටියතාව බිඳුවම තමයි තිබිලා තියෙන්නේ මේ මෙතනත් බිඳුවයි නම් පුතේ හරි ධාරාවක් ගලන්නේ නැත්නම් ඒ කියන්නේ වෝල්ටියතාව වෙනසකුත් නැත්නම් එහෙනම් මෙතනත් වෙනසක් නැහැ මෙතනත් වෝල්ටියතාව බිඳුවයි හරිද උත්තරේ එතකොට බිඳුවයි වෝල්ට් උත්තරේ 5ක් හරි 160ක් විතර මේකට උත්තර දීලා දෙන්න හරියට අනේ 140ම වැරදි. හරි ගොඩක් කට්ටිය වරද්දන්න තියා මේක. හරි වරද්ද ගන්න බෑ දැන් ආයි. හරි ඔයාලා දැනගන්න ඕනේ භූගත කරාම බිඳුවක් වෝල්ට් එනවා ධාරාවක් ගලන්නේ වෝල්ටිතා වෙනසක් තියෙන්න ඕනේ. වෝල්ටිතා සමාන තැන දෙයක් ඇතුලේ ධාරාවක් ගලන්නේ නැහැ. ඕක මතක තියාගන්න. හරි රයිට්.